අපේ රටේ ප්‍රධාන ප්‍රශ්න ආර්ථික ශේෂස්ත්‍රයට පමණක් සීමා වෙලා නෑ. ඒවගේම දේශපාන ශ්‍රේෂත්‍රයේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තියෙනවා. එකත් තමයි යළිත් දහනම්වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම. ඒ පිළි මදව දැන්, අපි පක්ෂණයකින් හැටියට විසිෙක් වැනි සංසෝධනය සකස් කරගෙන යනවා. දෙවනුව තමයි, විදායක ජනාධිපතිකම අහසි කිරීම සඳහා ක්‍රියා කිරීම. ඒ කාල වකවානුවත් ක්‍රමවේදයත් පක්ෂනායකින් තිීන්නේ කරන්ට පුළුවන්. මීට අමතරව තව ප්‍රශ්නයක් තියෙන්නේ පාලිමේන්තුව පිළිබඳ. විස්ස වෙනි සංශෝධනයෙන් පාලිමේන්තුව දුර්ුවල කරපු නිසත් වැඩිපුර බලතල්ල විදායකයි ලබාගත්තය නිසත් පාලිමේන්තුවේ ක්‍රියාදාමය අඩ පණවෙලා තියෙනෝ. අද තියන විශේෂ ශෝධනාවක් තමයි මේ ආර්ථික අර්බූදය නවත්වන්ට පාලිමේන්තුව ක්‍රියානොකරීම. විසි එක්වැනි යෝජිත සංශෝධනයෙන් පාලිමේන්තුවේ බලතල වැඩි වෙනවා. නමුත් ඒකෙෙන් පමණක් අපිට සෑහමකට පත්වෙන්ට බැහැ. දැන්තියන වෙස්මිනිස්ටර් කැබිනට ක්‍රමය අනුව සියල්ලම කැබිණට ඇමතවරු පාලනය කර ඒ වගේ පාලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට බහුතරයක් තිබුණේ නිසා පාලිමේන්තුවේ වැඩ කටයුතු අත පසු කරා කියලත් චෝදනාවක් තියෙනවා. අතීතයේ සිදුනේවදයා අපිට හැමෙලීමම විවාහකරගන්ට වුවමනා නෑ. නමුත් මේ රටේ ආණ්ඩු පාලනයට පාලිමේන්තුවත් එකතු කරන ක්‍රමයක් තියෙන්ට ඕනේ. ඒ වගේම අපිට විනිවිධ භාවේ තියෙන්න ඕනෑ සියලූ පක්ෂ ඇවල මන්ත්‍රීවරු ඒ කොමිටිවල්ට රැස්වෙලා ප්‍රතිපත්ති අනුව, ඒ වැඩසටාන්න අනුව ක්‍රියාකාරන්ට තමයි අපි ඇති කරන වාතා වරණය. ඒ නිසා මේකටඒක උදහනයක් තියෙනෝ. ලංකාව නිදහස ලබන්ට පෙර, එක්දාාස් නමසය තිස්සකේ සිට එක්දාස් නමසය හතලිස් හත දක්වා ඇත්තවසේම රාජ මන්ත්‍රණ සභාවක් තිබුණ. ඒ රාජ්‍ය මන්ත්‍රණ සභාව ක්‍රියාකරේ, කාර්ක සභා ක්‍රමයකට කාර්ක සභාහතකට එකඒක විශයන් බෙදලදීලා තිබුණ. ඒ කාර්ක සභාාව සභාපතිවරු ඇමතිවරු. ඒ ඇමතිවරු හත් දෙනා එකතු වෙලා ඇමති මණ්ඩලයක් සකස් කල්ලා තිබුණ. ඊට අමතරව ආණ්ඩු කාරතුමා පත්කරපු නිලධාරින් තුන්දෙනකුත් හිටිය. මෙතනින් තමයි මේ කාර්ක සභාවල අදහස් අරගෙන ඇමති මණ්ඩලේ අයවැෑ සකස් කරේ ප්‍රතිපත්ති ගැන, තීරණය ගත්තේ. මීටත් අමතවර තිබුණා ගිනුම් කාර්ක සභාවක් මුදල් පාලනය සඳහා මේ ක්‍රමවේදය සාර්ථකව ගෙනියන්ට ඒ කාලෙද අපිට අවස්ථාව ලැබුණා. දැන් අපි පාලිමේන්තුවයේ විහුය වෙනස් කරලා දැන්තියන පාලිමේන්තු ක්‍රමය දැන්තියන වෙස් පිනිිෂ්ට ක්‍රමයත් මේ රාජ්‍යමන්ත්‍රණ සභාක්‍රමයයක් දෙකම එකතු කල්ලා අලුත් ක්‍රමවේදයක් අපි විශේෂයෙන්ම ඇතිකරන්ට ඕුවමනයිඒ ඒ අවස්ථාවලද පාලිමේන්තුවට රටේ පාලනයට සහභාගිවෙන්ට පුළුවන් පළබියම තියෙන මුදල් බලතල ක්‍රියාත්මක කිරීමේදී පාලිමේන්තුවට ඒ බලතල දෙන්න නම් දැන්තියන නීති ශක්තිමත් කරන්න ඕනෑ එහෙනම් විශේෂයෙන්ම දැන්තියන මුදල් ී දි බලල අපි අලුත් මුදල් නීති මාලාවක් සම්මත කරන්ටින්නේ විශේෂම ක්ත් රාජධානය න्यවුසීල්න්තේ ඉන්දියාවේ වගේ රටවල් වල උදාහර අරගෙන්ෙන මීට වඩා ශක්තිමත් නීතියක් බලවත් නීතියක් අපි ඉදිරිපත් කරනවා. දැනට මූල්්‍ය කටයුතු පිළිබඳ කාර්ක සබා තුනක් තියෙනවා. රජයේ මූල්‍ය කටයුතු පිළිබඳ. රජයේ මූල්්‍ය කාර්ක සභාව ඒළඟට ගිනුම් කාර්ක සභාව ඊළඟට රාජ්‍ය ව්‍යසාය පිළිබඳ කාර්ක සභා මේ කාර්ක සබා තුනේ, බලතල ශක්තිමත් කරන්න තව වැඩි කරන්ට අපේ දිනේශ්ගුණොවදධන සභානායකතුමා යෝජනා කීපයක් ඉදිරිපත් කල්ලා තිබෙනවා. මීට අමතරව අපි තවත් යෝජනා ගෙනියෙනවා. ඒ තමයි අලුත් මුදල් පිළිබඳ අලුත් කාර්ක සබාත් දෙකක් ඇති කරන්න. මේ රටේ රජයේ ආදෑම අඩුවලා තියෙන්නේ. ඊළඟ දශවයකය තුළ රජයේ ආදාෑම දළදේශය නිෂ්පාදනෙන් සියයට දහටක් විස්සක් අතෙට්ට අපට ගෙනියන්ට තියෙනවා. මූලික වශයෙන් සීියයට දාහතරකට වැඩිකරාන්ට තියෙනවා. මේ කටයුත්ත සඳහා විශේෂයෙන් ක්‍රමහා විදිකාරක සභාව පත් කරනවා. එක ක්‍රමහා විදි කියන්නේ ඉංග්‍රලීසියම ටිගැන වන් මන්ස්. රජයේ තියන ආදායම් එක්්‍රැස් කිරීම ආදෑම් වැඩිකිරීමේ ක්‍රියාමාර්ග යෝජනා කරන, කොමිටිය තමයි ඒ කොමිටිය. දෙවනි අපතින් ප්‍රධාන ප්‍රශ්නයක් තමයි බැංකුවල හා ෆිනන්ස්කම්පනිවල තියෙන මූලය තත්ත්වය. ඒ ගැන ප්‍රශ්න ගණනාවක් තියනවා. ඒවා දුර්ුවල වෙලා තියෙන්නේ. අපි ශක්තිමත් කරනවාන්නන් ඒ පිළිබඳ වාර්තා කරන්නත් වෙනම කොමිටියක් වූම ඒ නිසා බැංකු හා මුල්්‍ය සේවා පිළිබඳ කාර්ක සභාවක් යෝජනා කරනවා. අපේ ස්ථාවරනයෝග එකසි ඒක් කොළ හා යටතේ. ට අධක්ෂණ කොමි පත් කරන්න පුළුවන්. අධක්ෂණ කොමිටි පත් කරලා තිබුන් නෑ. එනිසා යෝජනා කරන්නේ අධීක්‍ෂණ කොමිි දහයක් පත් කරන්න මේ අධික්ෂණ කොමිටි දහයට ආණ්ඩුව තියනෙන විෂයන් බෙදරදෙන්න්ට පුළුවන්. ඒ අධික්‍ෂණ කොමිटीිවලින් වාර්තාදෙන්ට ප්‍රතිපත්ති ගැනත් පාලිමේන්තුවට වාර්තා කරන්න පාලිමේන්තුව ක්‍රියා කරන්නට ඕනෑ මේ පිළි බඳව. මේමूල්්‍ය කාර්ක සබා පහෙත් ඒ වගේම අධීක්ෂණ කාර්ක සබාදාය සභාපති රටන්න පසු පෙළ මන්ත්‍රීවරු. ඇම්මතිවරු නෙමෙයි. ඒ නිසා අපිට අවස්ථාව තිබෙනවා ස්වාදීනව ඇමතිවරෑගෙන් ස්වාධීනවත් ඇමිතවරය සමගත් දෙකටම වැඩකරන්ට ක්‍රමවේදයක් ඇති කරන්න. එන්නම් මෙතැනදී අපි විශේෂ කාරණයක් ගැන අවධාන යමුකරන්ට නේ. මේ තරුණ අය කියන්න දැන්තියන ක්‍රමවේද මාරු කරන්න. ං හිතයි මේ වගම දැන්තියන ප්‍රශ් ැනගන්ට ූමනයි මේ නිසා මේ කාර්ක සබා පහලෝටම යෝජනා කරන්නේ තරුණ නියෝජිතයන් හතර දෙනෙක් පත් කරන්න. එන් එක්කෙනෙක් යොවුන් පාලිමේන්තුවෙන්. අනික්තුන මේ විශේෂයෙන්ම විරෝධය පළකරපු කණ්ඩහැම අනික් තරුණ කණ්ඩෑයම් වලින් තෝරගන්න. තෝරගන්න ක්‍රමවේදය තරුණ සංවිධාන වලින්ම තිීන්නේය කරන්නට පුළුවන්. ඊට අමතරව අපි බලාපොත්තු වෙන්නේ. මේ ගැන විශේෂක්න දැනුවදන්න ඒ විශේෂක්නයන් හානික් පුද්ධලෑන්ගුත් විශේෂයෙන්ම වැඩ කටයුතුවලට සහභාගි කරවගන්න ඉන්නම් මේ අවස්ථාවදිී තරුණයන්ට පුළන් ප්‍රශ්න දැනගන්න තමන්ගේ විසඳමුත් ඒ වගේම ඉදිරිපත් කරන්න ඒ නම් වග කියවුතු තරුණ නායක්‍යත් අපිට පුහුණු කරන්ට පුළුවන් ඊට පස්සේ මැතිවන්නවලට තමන් කැමති විදියට තරග කරන්න මේ හැමේකර එක්කම අපිදා අප තවත් යෝජනා කරන්නේ ජාතික සභාව කථනායකතුමා අගමැඇතුමා ඒ වගේම විපක්ෂණයකතුමා ඇතුළු ප්‍රධාන පක්ෂණයකින් බොහෝ දෙනෙක්ගෙන් ප්‍රධාන පක්ෂණයකෙන් යුත් කොමිටියත් තමයි මේ ජාතික සභාව ජාතික සබා වැදගත්. ජාතික සභාට පුළන් රටේ ප්‍රතිපත්ති ගැන කතා කරන කැබිනට්මන්ලේ තීරණ ගැන කතා කරන්න ඒක්කම මේ රටේස් මේ පාලිමේන්තුවේ ප්‍රතිසංවිධාන ගැන සාකච්ඡා කරන්න එන එක දේශපාලන මණ්ඩලයක් තැම් මේ මේ මණ්ඩලේට අයිතිය තියෙනවා කැබිනට් මණ්ඩලයත් මේ කාර්ක සභාපතිවුරුත් කැඳවන්න ඒකට තරුණ නියෝජිතයන් ඉන්නවා නං වෙනම පත්කරපුයි එය ගැනත් අපිට සලකල බලන්ට පුළුවන් මේ ප්‍රශ්න සාකච්ඡා කරන අවස්ථාවද මේ අපි ඇති කල්ල තියෙන අලුත් ක්‍රමයේ ජනාධිපයතුමා පාලිමේන්තුවට වග කියයන් ටූමනයි. ඇමති මණ්ඩලේ පාලිමේන්තුවට වග කියයන්ට ූමනයි. ජාතික සබාාව පාලිමේන්ත්‍රට වග කියයන්න ූමනයි. මේ කාර්ක සභා හා අධීක්ෂණ කාර්ක සබා පහළවත් පාලිමේන්ත්‍රට වග කියන්න පුළු තියනවා. එදකොට මේ හැමේකේම ක්‍රියා කරන්නේ සම්පූර්ණ බලය තියෙන්නේ ඇත්ත වසයම පාලිමෙන්තුවට ආණ්ඩු ක්‍රම ආණ්ඩුව ඇමති මණ්ඩලිය තුළින් ආණ්ඩුව පාලනය කරන එකත් ඒවාගේම ජනාධි පේතුමාගේ වැඩ කටයුතු පරීක්ෂා කරන එකත් ඒක්කම ජාතික සභාාවතුරින් දේශපාලන කටයුතු පිළබඳ බලතලත් අනි කොමිටි කාර්ක සභා පහළවෙන් විශේෂයම මුල්්‍ය කටයුතුවා අනික් විෂයන් අධික්‍ෂණය කරන්නට පුළුවන් ක්‍රමවේදයක් තියෙන්නේ මේ මේ කාරණය ගැන සකස්කරපු ලිපිත් තියෙනවා මම කැමති සියලු දෙනාව මේකත් සල කළ බලන්න තවත් සංවිධාන ගණනාවක් මේ වගේ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා ඒ යෝජනත් සල කළ බල්ල අපි එකගත්වේකටේ මු කොහොඳ පාලිමේන්තුවය බලතල අනාගතයේ ක්‍රියාත්ම කරන්න කියලා